අද දෙපැගන්නේ මහියංගනේ හම්බෙනිය පැත්තේ තමයි යන්නේ පොඩ්ඩක් නැවතුවා අපිට පොඩ්ඩක් බලන්න ගහසි හැමි පැත්තමයි දාගත්තේ සුත්තේ නේද මුලින්ම මහියංගනේ පන්සල්ල ගිහිල්ලා ඊට පස්සේ බේසමෙන් නාලා වැඩිගම්මානේ බලන්න යන්න. ඉතින් කෑගල්ලෙන් තමයි අපි ගමන පටන් ගත්තේ. කෑගල්ලෙන් ඇවිත් නුවරට ඇවිත් රන්දෙනිගල පාරේ තමයි අපි මහියංගනේ යන්න යදාගත්තේ පාර. ඒ දිනම් 18 වංගුවෙන් එන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු. මනං දවස් දෙකක් හෝ තුනක් දාගන්න එක ගොඩක් හොඳයි. මොකද බලන්න ප්ලේසස් තියෙනවා ගොඩක් ඇත්තටම. ඉතින් එක දවසින් මේ ටික බලන්න බෑ. මොකද දුරින් දුරින් පිටලා තියෙන්නේ. මංගනේ පන්සල මාරම ලස්සනයි. වටේ මුම එකක් මාරම ලස්සනයි. අපි ගිහින් බලමු. ෆෝන් එකයි උන්ට පොඩි කාලේ එපා වෙලා ඉතින් කනවද අම්මට නරු රහය දිව පොඩි කාලේ හිටියුනේ ඒවා අපිට ඕන විදිහට නෑ
නේ යාලා සෙරප්පු ගලෙවද එක තම භක්තිය අයි අපි හිතාගෙනට විදිහට අපේ සේරම් ප්ලේසස් වල යන්න බලමු මොකද එක දවසින් ට්‍රිප් එකක් තමයි අපි දාගත්තේ එක දවසින් ඇත්තටම සේරම කවර කරන්න බෑ අනික බේසමේ නම් වතුර තිබ්බේ නෑ මොකද අර මේ ඇලමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ කරන්න කියලා ඒ වගේ සේරම වතුර නවත්තලා තිබ්බේ සම්පූර්ණයෙන්ම හිඳලා තිබ්බේ ලබන මාසේ 5 තමයි ඒක නැවත ඕපන් කරනවා කියලා කියන්නේ ඉතින් ඔයාලා යනවා නම් ලබන මාසේ පහ පහුවල යන එක තමයි ගොඩක් හොඳ මොකද නාන්න නම් ප්ලේස් එකක් තිබුණෙම නෑ අපිට හොයාගන්න ඉතින් මහියංගන යනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනි ප්ලේස් එක තමයි රත්නෙල්ල ඉතින් ඒකට නම් අඩුම දවසක්වත් යනවා රත්නෙල්ලට ගිහිල්ලා එන්න නාල කරලා එන්න ඉතින් දවස් දෙකක ට්‍රිප්යක් දාගන්නව නම් ගොඩක් හොඳයි ඉතින් ඊළඟ ලොකේෂන් සෙට් වෙනකන් සියලු දෙනාට ජය වේවා